ඉතින් හැමෝටම සුබ දවසක් වේවා පිළිගන්න හැමෝම කේඩී ජයගොඩ YouTube channel එකට ඉතින් අද පොඩි කතා බහක් නැත්තම් පොඩි වීඩියෝ එකක් තමයි වාට ගේන්නේ පොඩි දෙයක් ගැන කියන ඒ තමයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා TikTok එකේ වගේම YouTube එකෙත් අයියේ කොහොමද කම්පැනි එකක් පටන් ගන්නෙ කම්පැනි එකක් පටන් ගද්දි මොනවද සැලකිලි කරුණු ඉතින් ඊට පස්සේ සමහර කට්ටිය අහනවා ලේසිද අමාරුද හරිද ඒ වගේම තමයි කතන්දර ගොඩක් අහනවා ඉතින් මම ලොකුම ලොකු කෙනෙක් නෙමෙයි හැබැයි මම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න කැමතියි හරි මොකද මගේ ජර්නි එක තුල උදාහරණයක් විදියට හරිද මටත් ඇත්තම කම්පැනි එකක් පටන් ගන්න ආසාවක් ආවේ මං හිතන්නේ මම ඕලෙවල් කරන කාලේදී හේතුව ඕලෙවල් IT කරන්න මට අයියා කෙනෙක් හිටියා හරිද ඒ කියන්නේ අයියා කෙනෙක් තමයි මට ඕලෙවල් කරන්න ගෙදරට ඇවිල්ලා ගන්නවා ඉතින් එයා ඇත්තටම ගොඩක් එක එක දේවල් ගැන උනන්දුයි ඒ කියන්නේ කොහොමද අලුත් දේවල් හොයාගන්නේ වගේ දේවල් ඉතින් මටත් ඇත්තටම ඒ අම්ම එයාගෙන් ආවා සහ එයා ඉගෙනනවා ගොඩක් දේවල් හරි ඉතින් කොහොමද සාමාන්‍යයෙන් එක එක විදියට පාස්වර්ඩ් බලන්න උදාහරණයක් මම මුලින්ම ඉගෙන ගත්තේ දැන් තමයි Facebook එකේ කොහොමද පාස්වර්ඩ් එක බලන්නේ. ඒ කියන්නේ අපි දැන් ටයිප් කරපු එකක් සේව් වෙච්ච එකක් තියෙනවා කියලා හිතන්නකෝ. රයිට් ක්ලික් කරලා ඉන්ස්පෙක්ට් ගිහිල්ලා ඊට පස්සේ අර ටයිප් සමානයි පාස්වර්ඩ් කියන එක ටෙක්ස්ට් විදියට වෙනස් කරලා බලන්න කොහොමද කියලා මුලින්ම ඉගෙන. ඉතින් පට්ට හැපි හරිද? ඉතින් ඔය ඉගෙන ගත්තට පස්සේ මොකද අර අපි හිතන්නේ අපි ගොඩක් කලකට හිතන්නේ ආපු මේක මේ සොළු දෙයක්. ඒ කියන්නේ ඒව ඉගෙන ගත්තට පස්සේ හැබැයි ඒ මුල් ටිකේ ගත්තාම ඒක පට්ටම වෙනස්ම කතාවක්. හරි. ඉතින් ওই විදිහට තමයි මුලින්ම ආවේ කම්පැනි එක පටන් ගන්න ඕන කියලා. එහෙම. ඒ කියන්නේ එතනින් තමයි ඒ කියන්නේ ඕලෙවල් කාලේ තමයි අයිඩියා එක ආවේ. හැබැයි එහෙම ඇවිල්ලා සාමාන්‍යයෙන් ඉකන් මම මුලින්ම අයියාට කිව්වා අයියේ කම්පැනි එක පටන් ගන්න අපි දෙන්න පටන් ගමුද මන් දන්නේ නැහැ ඒ හවුල් ව්‍යාපාර ආව හවුල් ඒකඳ එපා කියලා මන් දන්නේ නැහැ බට් මම පටන් ගමුද කියලා ඊට පස්සේ කොමාරි හා මල්ලි පටන් ගමු කියලා මම මට මතකයි ඔය ගානකුත් යනවා කියන මන්ද කියලා කී කීරිය හැබැයි ඒව කවදාවත් උනේ නැහැ මොකද එකක් මම පොඩි හරිද අනිත් එක මම බයයි හරිද ඉතින් මට තේරෙන්නේ නැහැ කොහොම හරි කී කී හිටියා විතරයි වෙන මොකුත් කතන්දර නැහැ කොහොම හරි ඒ ලෙවල් කාලෙදී කොහොම හරි යාළුවෙක් එක්ක දැන් මගේ හොඳම යාළුවා ඒ ලෙවල් කාලෙදී අපි සෙට් වෙලා කම්පිටිෂන්ස් වලට යනවා ඊට පස්සේ ඇත්තටම මේ ගොඩක්ම කැමැත්තෙන් ඒ ලෙවල් කාලෙදී කරේ කම්පිටිෂන්ස් වලට පාර්ටිසිපේට් වෙච්ච එක විතරයි හරිද ඒ ලෙවල් මැට්ස් කරේ හැබැයි ඒව ඒ කියන්නේ ඉගෙන ගන්නවට වඩා කැමැත්තක් තිබ්බේ කම්පිටිෂන් එකක් කවද තියෙන කියලා හොයාගෙන යන කතාවක් තමයි හරිද එදා තිබ්බේ කොහොම හරි එහෙම ගිහිල්ලා අන්තිමට කම්පිටිෂන්ස් වලින් වින් කරනවා එක එක කම්පිටිෂන්ස් වලින් හරිද ලොකු ඒවා නෙමෙයි හැබැයි අර ලයිෆ් එක චේන්ජ් කරන්න පුළුවන් විදියට නැත්නම් අර සින්දු කී කියහිටපු කොල්ලෙක් IT පැත්තට තල්ලු කරන්න පුළුවන් විදියට හරිද මේ මෙන්න මේ කම්පිටිෂන්ස් මාව පත් වෙනවා හරිද ඉතින් ඒකට ඇත්තම ආශ්‍රය කරපු යාළුවොත් ගොඩක්ම බලපානවා බලපෑවා විශේෂයෙන්ම මේ මං ආශ්‍රය කරපු යාළුවෙක් ඉතින් මිනිහා හොඳට ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ දේවල් කර කර හිටියා සහ ගොඩක් අදහස් දෙනවා ඉතින් මම හිතපු පැත්ත වෙනස් වෙන්න එක පැත්තකින් ඒක නත් හේතු වෙන්න පුළුවන් හරිද මම නවුම්කම් කියන්නේ නැහැ බට් මං හිතන්නේ කවුද යාළුවා කියලා දන්නවද ගොඩක් කට්ටිය මගේ මේ වීඩියෝස් බලනවා නම් මගේ යාළුවෝ ඉතින් කොහොම හරි ඔහොම එතනින් අර සින්දු ලෝකෙ තුල හිටපු මම වෙනස් වුණා IT ලෝකෙ තුලට. ඉතින් එතනින් පස්සේ තමයි කොහොමද කම්පැනි එකක් එක්ක තියන යාළුවොත් එක්කත් කම්පැනි එකට පොඩි ජොයින් වුණා. ඒ කියන්නේ අපි පොඩි චූරිම චූරි. ඒ කියන්නේ යාළුවෝ තමයි රෙජිස්ටර් කරේ කම්පැනි එකත් එක්ක ජොයින් වෙලා වැඩ කරා විතරයි. හරි. එතකොට පොඩි ඒ කියන්නේ මුලින්ම මම කරේ ග්‍රැෆික් ඩිසයිනින් අරවා මේවා. ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ තමයි ඔය ඩිසයිනින් වැඩ වලට පත් උනේ. ඉතින් ඉස්කෝලේ කාලේ ඩිසයිනින් වලින්ම තමයි පොඩ්ඩක් යාළුවෝ අතරට ගියේ. හරි ඉතින් කවුරු හරි මොනවා හරි ඩිසයිනින් කේසක් තිබ්බොත් ජයකොඩි හරි ඒ වගේ කතාවක්. ඉතින් ඔන්න ওই වගේ ගිහිල්ලා අන්තිමට ඒ ලෙවල් වලින් පස්සේ තමයි හරියට කම්පැනි එකක් කෙනෙක් හරියටම ස්ටාර්ට් කරන්න. ඒ කියන්නේ ඒ ලෙවල් වලදී ඒ ලෙවල් කාලේදී ස්ටාර්ට් කරනවා KDJ කියලා. හරිද? එහෙම තමයි ස්ටාර්ට් කරගෙන යන්නේ. ඉතින් කතාව කිව්වොත් එහෙම මට හැමදේම ගැනම 100% කියන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. ඒ තමයි ඔයා කම්පැනි එකක් පටන් ගන්න කලින් පළවෙනි එක. හරි. ඔයාට ස්කිල් එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? ඔයා දැකලා ඇති ඒ කියන්නේ IT කම්පැනිස් පටන් ගන්න අනම් තියෙනවා නන් ටෙක්නිකල් මිනිස්සු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සල්ලි තියෙන හින්දා හරිද? ඒගොල්ලෝ IT ඒ කියන්නේ IT කම්පැනි පටන් ගන්න තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන හින්දා ඒ කියන්නේ වෙන දෙයක් ඉගෙනගෙන තියෙන හින්දා නැත්නම් බිස්නස් මැනේජ්මන්ට් හරි ඒක ඉකොනොමික්ස් පැත්ත හරි මොන හරි ඉගෙනගෙන තියෙන හින්දා ඒගොල්ලෝ කම්පැනි පටන් ගන්නවා. ඒගොල්ලෝ තමයි ඒ කියන්නේ කම්පැනි අයිතිකාරයෝ. හරි. ඉතින් හැබැයි සමහර කම්පැනිස් තියෙනවා ගොඩක් සේවක මත ඩිපෙන්ඩ් වෙන. හරි. ඉතින් ඔයාට ඉනිෂියලි ගොඩාක් සල්ලි තියෙනවා නම් හරි කමක් නැහැ. ට්‍රයි කරලා බලන්න පුළුවන් හැබැයි හරියද වැරදිද කියලා මට කියන්න බෑ හරිද ඉතින් ඒ පැත්ත කරපු කෙනෙක් නෙමෙයි හින්දා මට ඒක කියන්න බෑ හරි ඉට්ස් ඔන් යූ හරි ඔයාගේ මෙතන පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා නම් ඒක හරියනවා අනිවාර්යෙන් හැබැයි මතක තියාගන්න ජීවිතේ ලයිෆ් එක්ස්පීරියන්ස් කියන එකත් වගේම තමයි වර්ක් එක්ස්පීරියන්ස් එක ඊට පස්සේ මේ කම්පැනි එකක් හදන්නදී කම්පැනි එක්ස්පීරියන්ස් එක කියන එකත් ගොඩක් වැදගත් හරි ඉතින් කොහොම හරි මේ
කම්පැනියක් වා දාන්න කලින් ඔයාගේ මයින්ඩ් සෙට් එක හදා ගන්න ඕනේ තෙන්ට පළවෙනි එක මොනවා වුණත් මේ කම්පැනි අල්ලන් ඉන්නවා කියන එක හරි මොනවා වුණත් ඉතින් ඒ වගේම තමයි ඔයා කම්පැනියක් කරද්දි ගොඩක් අර ජොබ් එකක් බෑකප් එකක් තියාගෙන බෑකප් එකක් විදිහට තියාගෙන ඉන්න එක පට්ට හොඳ වෙයි හරිද ඉතින් ගොඩක් කට්ටිය හිතනවා අට පහ ජොබ් එපා කියනද මන්ද කියලා මමත් ඒ කාලේ ගොන් අදාස හිටියා හැබැයි දැන් නම් ඒ ගොන් අදාස නැහැ මොකද හේතුව වා ඉකොනොමික් ලෙවල් එකේ යම්කිසි ඩවුන් එකක් ඉන්නවා නම් හරිද වාගේ ෆැමිලි එක හරි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක හරි මොකක් හරි ඩවුන් එකක් ඉතින් උදාහරණයක් විදිහට වාට කන්න අඳින්න දෙනෙක් කවුරු හරි කන්න අඳින්න කෙනෙක් දෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ලොකු ඉෂුව එකක් නැහැ හරිද අඩු ගානේ වා වැටුණත් උඩින් වැටෙන්නේ නැහැ නේ හරිද හැබැයි එහෙමත් නැත්තම් වාට ඒ කියන්නේ කන්න අඳින්න දෙන්න කෙනෙක් ඉන්නවා හැබැයි ඒ කියන්නේ ෆැමිලි එකත් එක්කම යටට කඩාගෙන වැටෙනවා වගේ ලෙවල් එකක ඉන්න කෙනෙක් නම් හරිද අනිවාර්යෙන් වාගේ ජොබ් එක නම්බර් 1 හරි ජොබ් එක නම්බර් 1 තියාගෙන ඊට පස්සේ බිස්නස් එක ඔයා කරන්න ඕනේ හැබැයි අට පහ ජොබ් එකේ වැඩ කරලා ඊට පස්සේ පොඩ්ඩක් පැයක් දෙකක් විතර නිදා ගන්න හරිද නැත්නම් පැයක්වත් නිදා ගන්න ඊට පස්සේ නැගිටලා ඔයා රෑ 11 11 මාරණකම් වැඩ කරන්න හරිද වැඩ කරන්නේ මොනවාරද කම්පැනියට තමන්ට හරි එහෙම නැතුව අපු අට පහ ජොබ් එකක් නැහැ හරිද මම බිස්නස් එකක් කරනවා මම තමයි වැඩෙක් කියලා ඒ ලෙවල් එකට හිතන්න ගැටලුවක් නැහැ හැබැයි මන්නම් කියන්නේ එපා කියන එක විතරයි හරි මොකද වාට සාමාන්‍යයෙන් හතර වැඩ පටන් ගත්තොත් එහෙම හරිද වා පහට ඇවිල්ලා අටට පටන් ගත්ත කියන්නකෝ 8 9 10 11 හරිද වාර පැය 3ක්වත් ඇට්ලිස්ට් තියෙනවා හරි ඉතින් අවුලක් නැහැනේ ඔය පැය 3ක් ඇතුළත ඔයාට හොඳ ගේම් එකක් ගහන්න පුළුවන් හිතන්නකෝ ඔයාගේ වෙබ්සයිට් එක වා හදන යන කම්පැනියේ වෙබ්සයිට් එකව හදලා දා ගන්නවා හරිද අතවා පොඩි මොන හරි දෙයක් ඉගෙන ගන්නවා හරිද ඔයා කම්පැනි එක ස්ටාර්ට් කරන්න කොහොමද කියන එක නෙමෙයි හරිද සමාහලට ඔයා කම්පැනියට අවශ්‍ය ස්කිල්ස් ටික මොනවද උදාහරණයක් විදිහට ඔයා IT කම්පැනියක් පටන් ගන්නවා නම් ඔයාට වෙබ් ඩිසයිනින් පුළුවන්ද නැත්නම් ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන්ද අඩු ගානේ කස්ටමර්ස්ලාට දෙන්න පුළුවන් සර්විසස් මොනවද ඔය දේවල් ටික ඉගෙන ගන්න චූටි ටයිම් එකක් වැය කරනවා හරිද ඉතින් සමහර වෙලාවට මිනිස්සු හිතන නැත්නම් මම පවා හිතපු දෙයක් තමයි අද පටන් ගන්න හෙට වෙද්දි ඉවර කරන්න පුළුවන් ඒවා ඉගෙනගෙන හරිද ඉතින් ඒක එහෙනම් විහිළුවක් මතක තියාගන්න අපි පටන් ගත්ත දෙයක් ඉවර කරන්නේ දැන් කෝස් එකක මාස 6ක් ඩියුරේෂන් තිබ්බා කියලා කෝස් එකක් එළියට කෝස් එකක් කරලා එළියට එන හැම එකටම වැඩ පුළුවන්ද බෑනේ සරල කතාව ඇත්ත තිත් ඕක හරිද එතකොට මතක තියාගන්න ඔයාට කියන්න බෑ කවදද හරිද ඔයා ඉගෙන ගන්න දේ ඉවර වෙන්නේ නැත්තම් මේක ඉවර වෙන්නේ නැහැ ගොඩක් කරාට මේක අර අන්ස්ටොපබල් ජර්නි එකක් හරිද එතකොට හැබැයි මේක ඉවර කරන්න පුළුවන් වෙන්නේ ඔයාට තමයි ඒ කියන්නේ අඩු ගන්න යම්කිසි තැනකින් යම්කිසි තැනක වෙනකන් වාට ඉවර ඒ කියන්නේ අඩු ගන්න කරන්න පුළුවන් කියන එක හරි උදාහරණයකට ඔයා දන්නේ දැන් මෙච්චරක් නම් හරිද වාට පුළුවන් මෙන්න මෙච්චරක් දැනගත්තට පස්සේ ඉවර කරන්න හැබැයි ඔයා මෙච්චරක් දැනකන් දැනගන්නකන් ඔයා කම්පැනි එකක් ස්ටාර්ට් කරන්න ඉන්න ඕනේද නැහැ හරි එතකොට මුලින්ම ඔයා ගාව නැති ස්කිල්ස් මොනවද තියෙන ස්කිල්ස් මොනවද කියලා අපි කියනවා මේවට මේ strengths weaknesses කියලා හරිද strengths මොනවද weaknesses මොනවද කියලා හඳුනා ගන්න හරි ඒවා ලියන්න ඕන ලියන්න නැත්නම් ඔළුවේ තියා ගන්න හරිද ඉතින් සාමාන්‍යයෙන් මම කියන්නේ මම වගේ මිනිස්සෙක් ගත්තොත් මම ලියන්න තිය අඩු ගන්න ටයිප් කරන්නවත් කැමති නැහැ ඔය වගේ දේවල් හරිද ඉතින් මම ගොඩක් කරාට මම හඳුනා ගන්නවා හඳුනගෙන පොඩ්ඩක් ඒවට වැඩ කරනවා කොහොමද වීක්නසස් ටික අයින් කරගන්න කියලා හරි කොහොම හරි ඔයා IT කම්පැනියක් පටන් ගන්න කලින් ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගන්න ඒ වගේම තමයි ඔයා ගාව නැති ස්කිල්ස් හඳුනගෙන ඒවා කොහොම හරි ඩෙවලොප් කරගන්න එතනින් එහාට ඔයාගේ මොන කෙහෙල් මල පටන් ගන්නත් හරිද අතේ කීයක් හරි තියෙන්න ඕන හරි රුපියල් 50ක් පටන් ගත්තා 100ක් පටන් ගත්තා කියලා ගොඩක් කට්ටිය කියනවා ඇති හැබැයි මතක තියාගන්න සල්ලි නැතුව මෙන කෙහෙල් මලක්වත් කරන්න බෑ කියන එක හරිද මේවට මන් දන්නේ ගොඩක් කට්ටිය එක එක වේදේවල් කියාවි හැබැයි මගේ එක්ස්පීරියන්ස් එක තුල හරිද මේක තමයි වැදගත්ම දේ වුනේ මොකද හේතුව ඒ කියන්නේ මම මොනා කළාද කියන්නේ ජොබ් එකක් කළා රුපියල් 20000ක් ගත්තා නම් හරිද මට මතකයි මම පළවෙනි ජොබ් එක මගේ රුපියල් 8000යි part time මම වැඩ කරේ USA company එකට හරි තාමත් හොඳට මතකයි රුපියල් 8000ක් හරි 10000ක් ආ sorry 15000ක් මොනායි කාලේ හරිද part time වැඩ කළා හරිද ලොකුවල නැහැ මොකද තාමත් අවුරුදු 26යි හරි එතකොට part time වැඩ කරලා ඒ ගාණ හම්බුණා හැබැයි ඒ ගාණෙන් මම රුපියල් 10000ක් විතර දැම්ම රුපියල් 5000ක් තමයි මගේ වියදම තියාගත්තේ එතකොට 10000ක් දැම්මම නඩ ළමයි සමහර වෙලාවට ඔය AWS කෙනෙක් ඉගෙන ගන්න හරි ඒවට ඩොලර් 100 ක්‍රෙඩිට් එකක්ද මොකක්ද එහෙම එකක් තිබ්බා කොහමද ඒ කාලේ ඊට පස්සේ මම එක එක ඒ වලින් සර්වර්ස් ගත්තා ඊට පස්සේ එක එක ටූල්ස් සල්ලි දීලා ගත්තා හරිද අරන් බැලුවා මොනවද වෙන්නේ කියලා ඊට පස්සේ ඔය කැන්වාරවම ඒ කාලේ බයි කර කර හිටියා හරිද එතකොට එකක් කියලා හිටියේ නැහැ කියන්නේ හම්බෙන හම්බෙන කර ඉන්වෙස්ට් කරනවා ඉන්වෙස්ට් කරන හැබැයි පිස්සෙක් වගේ හරිද ඇයි තේරෙන්නේ නැහැ ඉතින් හැබැයි එතකොට මම තේරුම් ගත්ත දේ තමයි සමහර දේවල් තියෙනවා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි සමහර දේවල් නොමිලේ ඉගෙන ගන්න බෑ. දැන් මම ඔයගලන්ට මේ දේ දෙන්නේ හරි දැන් අවුරුදු ගානකින් පස්සේනේ. හැබැයි ඒ කාලෙ මන් දුන්නේ නෑනේ. එතකොට ඔයාලට මේ දේ නොමිලේ ඉගෙන ගන්න පුළුවන් ඉන්නේ යම්කිසි කාලයක් ගිහිල්ලා. එතකොට ඔයාගේ හොඳ වයස ගිහිල්ලා ඇති. හරි. හැබැයි එන්නේ වගේ තමයි. ඔයාලට දේවල් ඉක්මනට ඉගෙන ගන්න ඕන නම් ඔයාලට වියදම් කරන්න වෙනවා. හරි වියදම් කරන්න යනවා කියන්නේ මේ කෝසස් කරන්න නෙමෙයි ඒවා මාකටිං වලින් වාගේ ඔලුවට දෙන දේවල් හරිද මම මේ කෝසස් වලට බයින්නේ නැහැ මට බයින්න එපා කෝස් කරන්න කට්ටිය හරිද මමත් කෝස් කරනවා ඉතින්
කෝස් එකක් කියන්නේ වෙනම දෙයක්. ඒක ගයිඩ් කිරීමක් පමණයි. හැබැයි ඔයාට මං කියන්නේ හරිද හැමතිස්සම ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගන්න. ඔයා මොනවද ඉගෙන ගත යුත්තේ? ඔයා අනිත් අය කියන දේම ඉගෙන ගන්නවද නැත්නම් ඔයාගේ දේවල් ටිකත් ඉගෙන ගන්නවද? දැන් කෝස් එකට ගියොත් ඔයාගෙන් ඔයාට අනිවාර්යෙන් මොනවද සිලබස් එකක් තියෙනවා. හරි ඒ සිලබස් එකට ඉගෙන ගන්න වෙනවද නැද්ද? වෙන එක වෙනවනේ. හරි එතකොට ඒ සිලබස් එක ඉගෙන ගන්න අතරතුර ඔයාට පුළුවන් නම් ඔයාගේ එන්හෑන්ස්මන්ට් එකක්, ඒ කියන්නේ මොනවා හරි ඔයාගේ ස්කිල් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරගන්න. ඒ ඔයාම තමයි ඒක කරන්න විදිය හොයාගන්න ඕනේ. හරිද? එතෙන්ද ඔයා ඉගෙන ගත යුත්තේ මොනවද, මොන සයිඩ් එකද කියන එක ඉට්ස් ඔන් යූ. හරි ඒක කාටවත් කියන්න බෑ. ඉතින් සර් කියයි අරක කරන්න මේක කරන්න, නැත්නම් ටීචර් කියයි අරක කරන්න මේක කරන්න, බට් ඒක ඩිසයිඩ් කරන්න ඕනේ ඔයා. හරි ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට කොහොම කොහොම හරි ගිහිල්ලා ඔයාට වැඩ ටික කරගන්න පුළුවන් නම්, ඔයාගේ ස්කිල් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් නම් කම්පැනි එක ස්ටාර්ට් කරන එක මහලුකම අමාරුවක් නැති වෙයි. හරිද? මතක තියාගන්න කම්පැනි එක ස්ටාර්ට් කරද්දී ඔයාට එක එක ආකාර වලට පටන් ගන්න පුළුවන්. ඉතින් මම ලෝ කෙනෙක්වත් සෙක්‍රටරි කෙනෙක්වත් නෙමෙයි. හැබැයි කම්පැනි එක ස්ටාර්ට් කරපු මොනස් එක්ක විදියට මරදිබ ලොකුම ප්‍රශ්නයක් තමයි හරිද ගෙදර ඇඩ්‍රස් එක. ඒ කාලේ හරිද ගෙදර ඇඩ්‍රස් එක කොහොම හරි ඔයාට සාමාන්‍යයෙන් සෝල් ප්‍රොප්‍රයිටරි එකක්. අපි වචනේ හරියට කියවුණාද දන්නේ නැහැ, මගේ ඉංග්‍රීසි අවුල් තියෙනවා, ප්‍රොනන්සේෂන් වැඩි හිතන්න එපා. හරි සෝල් ප්‍රොප්‍රයිටරි ප්‍රොප්‍රයිටරි. හරි කොහොම හරි ඔන්න තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා කියනවනේ. හරි ඔන්න තනි පුද්ගල ව්‍යාපාරයක් ඔයා පටන් ගන්නවා නම් ආඩ මම හිතන්නේ මොකද්ද අර ගම්පහ ආනන්ද මාදේදක තියෙන මන්නම් මේ මම මුලින්ම ගියා එකට. හරිද? ආට එකට ගිහිල්ලා ඔයා ගත්ත දැන් IT කම්පැනියක් නම් এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙන්න ඕනමද දන්නේ නැහැ, බට් තිබ්බනම් හොඳයි. හරිද? එතකොට ඉක්මනට අප්‍රූවල් හම්බෙනවා. මගේ බැචලර්ස් එකක් තිබ්බ ඒ කාලේ. එතකොට BSc එක ඔය පටන් ගන්න, ඒ කියන්නේ පටන් කම්පැනි පටන් ගත්ත කාලේ නෙමෙයි. හරි අපි රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට යන්නේ. ඒ කියන්නේ මුලින්ම කම්පැනියක් පටන් ගත්තා කියලා මේ ඒ කියන්නේ රෙජිස්ටර් කරන්න හදිස්සි වුණ නැහැ කොහොමත්. මම ඒ තරම් එච්චර පිස්සෙක් වුණ නැහැ. ඉතින් දැන් කට්ටිය ගොඩක් වෙලාට ප්‍රයිවට් ලිමිටඩ් කරලා මම පටන් ගන්න හදන්නේ. හරි ඒ වගේ පිස්සුවක් මට පස්සේ කාලෙක ආවා. හැබැයි මේ ඊට කලින් මට ඇත්තනම මුලින්ම ඕනුනේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. හරිද? සහ පොඩ පොඩ හිමින් ගොඩ යන්න, නැතු එකපාර ගොඩ යන්න නෙමෙයි. හරි ඉතින් කොහොම හරි මුලින්ම ඔන්න ඔය මේ ඔය තනි පුද්ගල ව්‍යාපාරයක් මේවා කරගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නෙමෙයි මොකක් හරි ඔය වගේ එකට යන්න ඕනේ ගිහිල්ලා ඒක පොඩක් හොයලා බලන්න. හරිද? අහලවන කගෙන් හරි ඒ ගිහිලා ෆෝම්ස් වගේ ෆිල් කරලා මේ කොහොම හරි ඇප්ලිකේෂන් එකක් දෙන්න ඕනේ. දුන්නාට පස්සේ තමයි ඒගොල්ලෝ අප්‍රූවල් එක දෙන්නේ. දුන්නාට පස්සේ වාට කොහොමත් BR එකක් නැත්නම් නම්බර් එකක් එනවා. හරි ඒක තමයි පළවෙනි ක්‍රමය. ඉතින් ඒක දෙන්නේ වාට ගොඩක් කොස්ට් එක අඩුවෙන් යන්නේ, ඉනිෂියල් කොස්ට් එක. සහ මම හිතන්නේ අවුරුද්ද පතා ගෙවන්න ඕනේ නැහැ. සහ වා දන්නවා ටැක්ස් කතන්දරයක් අර ප්‍රයිවට් ලිමිටඩ් වල ගෙවනවා වගේ හැම අවුරුද්දම ඔඩිට් කරන්න ඕනේ කියලා නීතියක් විදියට නෑ මං හිතන්නේ. මම හිතන්නේ දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ. හරිද? ඉතින් ඒව ගැන දන්න ලෝයර්ස්ලා නැත්නම් සෙක්‍රටරිලා ඉන්නවනම් ප්ලීස් කමෙන්ට් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න. ඉතින් මට කරන සපෝට් එකක් වගේම තමයි මගේ හැමෝටම කරන සපෝට් එකක්. හරි ඉතින් කොහොම හරි ප්‍රයිවට් ලිමිටඩ් එකක් පටන් ගත්තදී මම ප්‍රයිවට් ලිමිටඩ් එකක් පටන් ගත්තදී ඇත්තරම ඔයාලට මුලින්ම ඔය කම්පැනි රෙජිස්ට්‍රේෂන් කරන කම්පැනිස් තියෙනවා. ඒව හොයාගන්න පුළුවන්, එකක් හොයාගන්න පුළුවන්. ඒ වලින් ඔයා බලන්න මොනවද ඒගොල්ලන්ගෙන් හම් වෙන සර්විස් එක. මුලින්ම පළවෙනි දේ මම කියන්නම් කන්සල්ටන්සි. හරිද? ඉතින් කන්සල්ටන්සි නැති කිසිම සර්විස් එකකට රෙජිස්ටර් වෙන්න යන්න එපා. මොකද ඔයා අලුත් කෙනෙක්. ඉතින් මමත් මට මතකයි මුලින්ම මගේ සෙක්‍රටරිත් එක්ක කම්පැනිය රෙජිස්ටර් කරන්න කලින් පැය භාගයක් නෙමෙයි පැයක් විතර මම කතා කරා. මම වද දුන්නා සරලව කතා. හැබැයි මම ගත්තෙත් ඒ පැකේජ් එකක්. හරිද? ඒ කාලේ මොකද මම දන්න දේ තමයි අනිවාර්යෙන් මට හොඳටම නා ගන්න වෙනවා මං හරියට කන්සල්ටන්සි එක ඒක ගත්තේ නැතොත් කියලා. හරි ඉතින් කොහොම හරි මම මුලින්ම කරේ ඌට වද දුන්නා. හරිද? මට මෙන්න මේක ගැන හරියට කියා දෙන්න කියලා. හරිද? ඉතින් කොහොම හරි හොඳ දේවල් ටිකක් කියා දුන්නා. එදා ඩොමේන් ඒ කියන්නේ ඩොමේන් නෙමෙයි නේම් රෙජිස්ට්‍රේෂන් එක කොහොමද ඊට පස්සේ මේක වෙන්නේ කින්ද මන්ද බලා 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 ෆ්ලෝ එක වෙන්නේ කොහොමද කියලා මට කියා දුන්නා. හරිද? ඉතින් ඒ කියා දුන්න දේවල් මත පදනම් වෙලා තමයි අන්තිමට මම කම්පැනියක් රෙජිස්ටර් කරේ. කොහොම හරි මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකෙන් පස්සේ මතක තියාගන්න අවුරුද්ද පතාව ඔඩිට් එකක් කළ යුතුයි. ඔඩිට් එක මුලින්ම පළවෙනි අවුරුද්ද නිල් රිටර්න් එකක්ද නැත්නම් ඔයා ටැක්ස් එකක් ගෙවනවද, හරිද ඔයා ලොකු ඉන්කම් එකක් ගත්තනම් ඒකට ගෙවනවද කොහොමද, ඒව මත ඔයාට කවුරු හරි හරි ඔඩිට් කම්පැනියෙකුත් හොයාගන්න වෙනවා, ඔඩිට් ෆර්ම් එකක් හොයාගන්න වෙනවා ඔකට. හරිද? ඉතින් එතකොට ප්‍රයිවට් ලිමිටඩ් කරද්දී පොඩ්ඩක් වැඩ වැඩි. හරිද? එතකොට අවුරුද්ද පතාව සමහර ඇනුවල් රිටර්න් එකක් හරිද ඒ කියන්නේ ගවර්මන්ට් චාර්ජ් එකක් එක්ක මං හිතන්නේ ගෙවන්න තියෙනවා. එතකොට ඒක ඔයාලා මේ නම් කරන්න සෙක්‍රටරි කෙනෙක් නම් කරන්න සෙක්‍රටරි ෆී එකක්. හරිද? ඉතින් ඒ වගේ දේවල් ටිකක් ගෙවන්න ඕනේ. ඉතින් මේ දෙයක් පටන් ගන්න කලින් 10 පාරක් හිතලා පටන් ගන්න කියන්නේ ඒකයි. හරිද? දන්නේ නැති කට්ටියට ඔන්න ඕකත් ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. හරි. ඉතින් ඉතින් හැර ලොකු දේවල් කියන්න යන්නේ නැහැ. ඉතින් මං කියන දේවල් තේරෙන්නේ නැතුනේ. තනි පුද්ගල එකක් නම් ලොකු බිස කොස්ට් එකක් යන්නේ නැති වෙයි පස්සේ කාලෙකවත්. හැබැයි ප්‍රයිවට් ලිමිටඩ් එකක් නම් ඔයාට කරත් නැතත් ඔයා කම්පැනි කරත් නැතත් ඔයාට ගෙවන්න වෙනවා. අයිත් එක පීවිට එකක් වහන්නත් ලොකු කාලයක් යනවා. මතක තියාගන්න කම්පැනි ඕපන් කරලා වඩා අමාරුයි වහන්න ගියාම. ඊට පස්සේ අරහෙන් සයින් කරන්න ගියා, මෙහෙන් සයින් කරන්න ගියා, ඊට පස්සේ අරක දාන්න ගියා, මේක දාන්න ගියා, අවුරුදු කීපයක් යනවා ගියා. ඒ වගේ කතන්දර තියෙනවා. හරි ඉතින් කොහොම හරි
මෙන්න මෙන්න මේ වගේ තමයි කම්පැනි ස්ටාර්ට් එක. يعني ෆිසිකලි අපි ෆිසිකලි හරි වර්චුවල් හරි ස්ටාර්ට් එකක් ගන්න ඔය විදියට. හරි. ඉතින් කම්පැනියට ඇත්තටම ෆිසිකල් ලොකේෂන් එකක් තියෙන්න ඕනේද? එහෙම එකක් නැහැ. හරිද? ෆිසිකල් ලොකේෂන් එකක් තියෙනක හොඳයි. හැබැයි ලොකේෂන් එකක් තිබ්බ නැහැ කියලා ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද කම්පැනිය කියන එක දුවන්නේ ඇත්තටම කම්පැනි ඉන්න විශේෂයෙන්ම ඔයා අයිතිකාරයා නම් ඔයාගේ මැනේජ්මන්ට් එක මත. හරිද? ඉතින් ඒ වගේම තමයි ඔයාගේ එම්ප්ලොයිස්ලත් හොඳ වෙන්න ඕනේ. හොඳ වෙනවා කියන්නේ මේ 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 පට්ට හොඳ මේ සුවච කීකරු බලුකුක් වගේ කතන්දරයක් නෙමෙයි. දන්නක් විදිහට වැඩ පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඩෙඩ්ලයින් එකට වැඩ සබ්මිට් කරන. ඉතින් ලෝයල්, ඒ කියන්නේ ලෝයල් වෙන්න ඕන නැත්නම් එහෙම කියලා වෙනවා. හරිද? එහෙම මිනිස්සු හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් එම්ප්ලොයිස්ලා ඉන්නවා නම් අනිවාර්යෙන් එම්ප්ලොයිස්ලා ගාද්දි ගොඩක් සැලකිය යුතු දේවල් ගොඩාක් තියෙනවා. ඒවා අපි ඒව ගැන පස්සේ කතා කරමු. හරි. කොමර මේ මිනිස්සු ටිකක් හොයාගත්තොත් ඔයාලට හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. හැබැයි කොච්චර එම්ප්ලොයිස්ලා හිටියත් වැඩක් වෙන්න ඔයාලට අන්තිමට කම්පැනිට වැඩ නැත්තම්. හරි. ඒ කියන්නේ අන්ස්ටොපබල් වේ එකක් තියෙන ඕන කම්පැනිට වැඩ එන්න. එක කස්ටමර් කෙනෙක් වෙන්න පුළුවන්. කස්ටමර්ස්ලා දෙන්නෙක් වෙන්න පුළුවන්. හරිද? 3 4ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්, 1000ක් වෙන්න පුළුවන්. හරිද? කොහොම හරි ඔයාට ඔයාට ඔයාගේ කම්පැනිය කිසිම දවසක ඔයාගේ හිතන්නකෝ දැන් මිනිස්සු කීප දෙනෙක්ට ලක්ෂ 10ක 20ක පරිගෙවනවා කියලා. හරි. ලක්ෂ 10ක් පරිගෙවනවා කියලා හිතන්නකෝ. ලක්ෂ 10ක් පරිගෙවනවා නම් ඔයා ලක්ෂ 10ක් කොහෙලා හරියන්නේ නැහනේ. හරිද? ඒතර ඔයාටත් ගන්න ඕනේ, ඒ වගේම කම්පැනි අනාගතේ නැත්නම් කම්පැනි ඉන්වෙස්ට්මන්ට් එකට දෙන්න ඕනේ. එතකොට يعني කම්පැනියක් හැමදාම එක තැන තියන්න බෑ. කම්පැනිට ඉන්වෙස්ට් කරන්න ඕනේ. එතකොට ඒ විදියට ඔයා දෙයක් කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යෙන් කම්පැනිට අන්ස්ටොපබල් එකක් තියෙන්න ඕනේ ඔයාට වැඩ එන. හරිද? ඔයා ක්වොන්ටිටි බේස් වැඩ කරනවා නම් අනිවාර්යෙන් මාසෙකට වැඩ මෙච්චරක් ඕනේ කියලා ඔයාගේ ලිමිට් එකක් තියෙනවා. ඒකේ ටාගට් එකක් තියෙන්න ඕනේ. හරිද? හැබැයි ඔයා සමායට එක කස්ටමර් කෙනෙක් නම් ඉන්නවාට කස්ටමර්ස් දෙන්නෙක් ඉන්නවා නම් ඒ කස්ටමර් නොකැඩිය. හරිද? ඉන්න විදිහට ඔයා එයාට සැටිස්ෆයි කර කර ඉන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ නිකන් හරි වුව කැඩනොත් එහෙම මොකද වෙන්නේ? sorry.com. හරි. එහෙම ඒ නැත්තම් මම මේ කරනවා වගේ මට වගේ හරිද? විවිධ ඉන්කම් මාර්ග තියෙන්න ඕනේ. හරිද? විවිධ ඉන්කම් මාර්ග කියන්නේ මේ සල්ලි නෑ. හරිද? බොරු කියන්න ඕනේ නෑනේ. මේ කොහොම හරි අපි කියන්නේ YouTube එකෙන් සමායට පැසිව් ඉන්කම් එකක් එන්න. චූටිම චූටි ඩොලර් 0.1ක් 2ක් වගේ එන විදියට. ඊට පස්සේ ඔය ඇඩ්සෙන්ස් එකෙන් කීයක් හරි එන විදියට. හරිද? ඊට පස්සේ ඔය මොන හරි ඉතින් ඔය එකක් දෙකක් උගන්නලා මොන හරි කරගන්න දෙයක් කරගන්න විදියට. හරිද? ඒ විදියට එන්න ඕනේ. හරි. ඒක තමයි ඔය කම්පැනි ස්ටාර්ට් එකදී කරන්න පුළුවන් දේ. ඉතින් ඕවා තමයි කතාව. ඉතින් මම එන එක කියනවා. ඉතින් කොච්චරක් තීරණවද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඔයාටත් ගොඩක් වැදගත් වුණා නම් මම කිව්ව මොන හරි දෙයක් අනිවාර්යෙන් මට සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා කරලා යාළුවන්ට එක කොහොම හරි කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් යන්න. තව දේවල් ටිකක් කියනවා නම් කම්පැනියක් ස්ටාර්ට් කරද්දී පට්ට අමාරු නැහැ. පට්ට ලේසි. හැබැයි ඕනම දෙයක් පටන් ගද්දී නෙමෙයි අමාරු, අල්ලන් යද්දී. එහෙම නැත්නම් අපි කියන්නේ මේන්ටේන් කරන එක තමයි ගොඩක්ම අමාරු. හරි. හරිය නිකන් අර රිලේෂන්ෂිප් එකක් නැත්නම් හිතන්නකො කෙල්ලෝගේ කොල්ලකුයි. හරිද? මුලින්ම අර රිලේෂන්ෂිප් එකක් පටන් ගද්දී ගොඩක් අර පස්සෙන් යන ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. හරිද? මුලින්ම හිතන්නකො අහලා කැමති වුණා කියලා. හරිද? ඒකත් ලේසින් කරගත්ත කියන්නකො. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඊට පස්සේ ඒක මේන්ටේන් කරගන්න. අර රණ්ඩු සර්වල් වෙද්දී කොහමද ඒව පොඩ්ඩක් අල්ලන් යන්නේ කියන එක තමයි ගැටලුව තියෙන්නේ. හරිද? ඉතින් ඒක අල්ලන් යනවද අතරිනවද කියලා ඊට පස්සේ ඩිසයිඩ් කරන්න වෙනවා. ඒ වගේ තමයි කම්පැනියක් කියන එකත්. හරිද? කිසිම දෙයක් ලේසි නෑ. හරිද? හැම දෙයක්ම පටන් ගැනීම වෙන ලේසි වගේ පෙවුනට අන්තිමට මොකද වෙන්නේ? හොඳට මනා ගන්න පුළුවන් ඉදිරියට අමාරු තත්ත්වයට පත් වෙනවා. ඉතින් මතක තියාගන්න අපි දෙයක් පටන් ගද්දී හොඳ පාඩමක් මේක. ඔයා හිතන්න පටන් ගන්න තැනේදී වයින්න මෙතන. හරි. පළවෙනි මාසෙ තුලදී පට්ට පම්ප් එකක් තියෙන. හරිද? මෙහෙම උඩට යනවා මේ. උඩට මෙහෙම යනවා. හරි. උඩට ගිහිල්ලා ඊට පස්සේ මාස 3කින් 4කින් විතර පොඩ්ඩක් නිකන් කම්මැලිකමක් එනවා. වැඩ කරන්නත් බෑ වගේ. අප්පා දැන් සල්ලිත් එනවනේ අවුල නැහැ කියලා. හරිද? ෂේප් එකේ ඉන්නවා. ඉන්දී මොකද වෙන්නේ? කම්පැනිය ටින් 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 කියලා වැටෙද්දී අම්මලට වැටෙනවා කම්පැනි කියලා. අන්න ආයෙ මේවා වෙලා කොච්චර ඕක උඩට ගන්න හදුවත් මතක තියාගන්න ලිස්සලා වැටෙද්දී ආයෙ අනිත් පැත්ත ගහින්න බෑනේ. හරි. කොහොම හරි ආයෙ ටින් 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 ගාලා මයිනස් වෙන්නම යනවා. ඕක මතක තියාගන්න. ඕනම දෙයක් පටන් ගද්දී පට්ට මේකක් තියෙනවා. හරිද? අපි කියන්නේ පට්ට ගැම්මක් තියෙනවා කියන්නේ. හරිද? හැබැයි ඊට පස්සේ චුට්ට 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 වෙලා වා දකිද්දි මොකද වෙන්නේ? වැඩියෙන් වැටෙන්න ගන්නවා. වැඩියෙන් වැටුණාට පස්සේ අන්න ඔතන තමයි හොඳම පොයින්ට් එක. ඔයාට පුළුවන් නම් මෙන්න මෙතනින් කොහොම හරි අනිත් පැත්ත ගහගන්න. හරිද? අන්න ඔයා කවදාවත් ආයේ වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මයිනස් යන්නේ නැහැ. වැටෙයි. හැබැයි මයිනස් යන්නේ නැහැ. හරිද? ඉතින් ඕක තමයි මගේ ස්ටෝරි එක. ඉතින් මතක තියාගන්න ඩෙවලොප් කරගෙන යන ගමන්, හරිද? විශේෂයෙන්ම මගේ බ්‍රෑන්ඩ් එකක් මම ඩෙවලොප් කරගෙන යන ගමන්, මගේ කම්පැනියක් ඩෙවලොප් කරගෙන යන ගමන්, හැමදේම කරගෙන යන ගමන් ඉන්න අතරතුර තමයි මේ ඔයගලන්ට මේ දෙය කියන්නේ. මාස්ටර් කෙනෙක් නෙමෙයි, හරිද? ලොකු CEO කෙනෙක්, CEO කෙනෙකුත් නෙමෙයි. හරිද? ඉතින්
ලොකු මහත්යෙකුත් නෙමේ. හැබැයි මම හිතනවා පොඩිම පොඩි කෙනෙක්ට යටම ඉන්න කෙනෙක්ට නැත්තම් මුකුත් කරගන්න තාම කිසිම අදහසක් නැති කෙනෙක්ට මේ වීඩියෝ එක පට්ට වැදගත් ඇති කියලා. හරි. ඉතින් මම කොහොමත් කයියට පොඩ්ඩක් දක්ෂයි. හැබැයි ඉස්සර මං සත පහක දෙයක් කතා කරමු නැති කෙනෙක්. හරි. ඒ කියන්නේ කතා කරන්න බය කෙනෙක්. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම මට හෙල්ප් වුණා. මං අද මේ ඇවිල්ලා ඉන්න මොකක් හරි තැනකට. හරි. ඉතින් ඒ වගේ දේවල් මට හම්බ වෙන ඔපචුනිටීස් තියෙනවා නම් ඒ හැම දෙයක්ම මගේ මහන්සියෙන්, මගේ උත්සාහයෙන්, මගේ කැපවීමෙන්, ඒ වගේම තමයි මගේ ඩෙවලොප් කරගත්ත ස්කිල් එකෙන් හදාගත්ත දේවල් මිසක් හැම දෙයක්ම ඉන්බෝන් ටැලන්ට් එකෙන් හම්බෙච්චව දේවල් නම් නෙමෙයි කියන කොළුවේ තියාගන්න. හරි. මහන්සි වෙලා හදාගත්ත දේවල් මිසක් කවුරුත් දුන්න දේවල් නෙමෙයි කියන එකත් ඔළුවේ තියාගන්න. හරි. ඉතින් ඔයාටත් ඒ වගේම තමයි. ඔයා අදින්න තැන නෙමෙයි, ඔයා තව අවුරුදු දෙකකින් තුනකින් ඉන්නේ. අහලා ඇති ඔයා අද පටන් ගත්ත බිස්නස් එක අද තියෙන තැන නෙමෙයි, තව අවුරුදු 5කින් 10කින් තියෙන්නේ කියන කවුරුවේ තියාගන්න. එහෙනම් හැමෝටම ගුඩ් ලක්, බයි, සුබ දවසක්.